අයිබෝන්කේලා TTV YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගෙනහලා තියෙන්නේ රුපියල් 15000කට වඩා අඩු ගානකට ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් එකක් ඔයගලන්ට අරගෙන. මේක තමයි ගැජට් එක Samsung Galaxy J2 Core 2020. එතකොට මේකේ 2018 version එකකුත් එනවා. මේක ඇවිලා 2020 version එක තමයි මේ අලුත් එක. අද අපි මේකේ review එක බලමු. එතකොට මේක normal cardboard box එකක ඉන්නේ. අපි මේක බැලුවට පස්සේ මෙතන ගහලා තියෙනවා Samsung Galaxy J2 Core කියලා ඊට අමතරව back side එක ගහලා තියෙනවා මේකේ 8 megapixel cam එකක් තියෙනවා ඒත් එක්කම 5 megapixel front camera එකක් තියෙනවා මේකේ battery එක 2600 ඒ වගේම මේක processor එකේ තියෙන quad core processor එකක් ඒත් එක්කම RAM එක 16GB ඔය දේවල් ටික තමයි මේකේ back side එක ගහලා තින්න අපි එන මේ phone එක unbox කරලා බලමු එතකොට අපි මෙහෙම ඕපන් කරන්න පුළුවන් ඊට පස්සේ අපිට ෆෝන් එක තියෙනවා ඊට අමතරව මේකේ තියෙනවා වොරන්ටි එක ඒත් එක්කම අපේ পেපර් වර්ක්ස් ටික තියෙනවා ඊට අමතරව කේබල් එකක් තියෙනවා මේක තියෙන්නේ USB 2.0 type B එකක් තමයි මේකේ තියෙන්නේ කේබල් එක ඒත් එක්කම මේකේ charging dock එක තියෙනවා ඔය දේවල් ටික තමයි තියෙන්නේ මේකේ ගහලා තියෙන්නේ made in india කියලා එතකොට මේ ෆෝන් එක මම හිතන්නේ මේක හදන්නේ ඉන්දියාවල ඊට අමතරව මේක ඇතුලේ බැටරි එකක් එනවා ඕගලන්ට Samsung ලගේ එතකොට මේ ෆෝන් එකට ඕගොල්ලෝ බැටරි එක ගලවලා දාන්න තමයි තියෙන්නේ එතකොට මේක ඇවිල්ලා budget smart phone එකක් හින්දා ඔගලන්ට මෙන්න මේක මෙතනින් එහෙම ගලවලි වෙලා ඔගලන්ට මේකට බැටරි එක දාගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ SIM දෙකක් ඔගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔගලන්ට SIM එකයි SD කාඩ් එකයි තමයි පාවිච්චි කරන්න වෙන්නේ. SIM දෙකක් එක්ක SD කාඩ් එකක් මේ ෆෝන් එකේ පාවිච්චි කරන්න බෑ. එක්ක extra SD කාඩ් එකක් නැත්නම් extra SIM එකක්. අපිට මේ විදිහට බැටරි එක දාලා මේක ඔන් කරගන්න පුළුවන් ෆෝන් එක මේ ෆෝන් එක ගත්තා මෙතන තියෙනවා ඔයගලන්ට 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එක ඊට අමතරව මෙතන තියෙනවා USB type B කේබල් එක ඒත් එක්ක මෙතන තියෙනවා මයික්‍රෝෆෝන් එක ඊට අමතරව මේකේ noise cancellation mic ඒ වගේ දේවල් බලා ගන්න හම්බෙන්නේ නැහැ මෙතන තියෙනවා power button එක ඒත් එක්කම මෙතන තියෙනවා volume up down buttons ඒත් එක්කම speaker එක තියෙනවා මෙතන එක්කම මේ කැමරාවයි ෆ්ලෑෂ් ලයිට් එකයි තියෙනවා. ඕදේවල් ටික තමයි ෆෝන් එකේ තියෙන්නේ. ඒත් එක්කම විශේෂම කියනවා නම් මේ ෆෝන් එකත් එක්ක ඔයගලන්ට හෑන්ඩ් ෆ්‍රී එකක් හම්බ වෙන්නේ නැහැ. මොකද Samsung ලගේ මේ වගේ entry level phones වලට ඒගොල්ලෝ හෑන්ඩ් ෆ්‍රී එකක් දෙන්නේ නැහැ. එතකොට මේක 1GB RAM එකක් තියෙන ෆෝන් එකක්. 1GB RAM එකක් තියෙන ෆෝන් එකකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ගොඩක් ෆීචර්ස්. ඒ කියන්නේ එකපාර apps ගොඩක් run කරලා තියාගන්න වගේ වැඩ මේ ෆෝන් එකෙන් කරන්න අමාරුයි ඒත් එක්කම මේකේ OS එක ගැන කතා කරනකොට මේකේ ඉන්නේ Android 8.1 Oreo තමයි මේකේ ඉන්නේ ඒකෙත් Go version එක තමයි මේකේ ඉන්නේ එතකොට මේ Go version එක කියලා කියන්නේ මේගොල්ලෝ මේ light weight විදිහට low performance තියෙන entry level devices වලට හඳුන්වලා දීපු මේ Android OS එකක් එතකොට මේකේ ගොඩක් heavy වැඩ කරන්න බෑ ඒුණට ඔයගලන්ට සාමාන්‍ය වැඩ ටික කරගන්න පුළුවන් සාමාන්‍ය කෝල් එකක් ගන්න එකක් වීඩියෝ එකක් බලා ගන්න එකක් ඒ වගේ එක වැඩක් කරගන්න හොඳටම ප්‍රමාණවත් වෙන ෆෝන් එකක් ඔයගලන්ට WhatsApp වගේ එකක් වුණත් කිසිම ඉෂුව එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඒුණට ඔයගොල්ලෝ ගොඩක් ඇප්ලිකේෂන් එකට ඕපන් කරගෙන ඉඳගෙන වැඩ කරන්න ගියොත් මේ ෆෝන් එක එහෙම කරගන්න හදපු ෆෝන් එකක් නෙමෙයි එතකොට මේ ෆෝන් එක ගන්නකොට මේකේ ඉන්ස්ටෝල් වෙලා යනවා Google ලගේ Go applications ටික ඒ කියන්නේ ඔයගොල්ලෝ මේකේ Gmail එක ගත්තට පස්සේ ඒකේ Go version එක තමයි තියෙන්නේ ඒත් එකම Google search engine එක ඊට පස්සේ Google map ඊට පස්සේ assistant ඔය දේවල් ඔක්කොගෙම මේ Go version එක තමයි මේගොල්ලෝ මේ phone එකේ
ඉන්ස්ටෝල් ලයින්නේ. එතකොට මේ go version එක කියලා කියන්නේ මේ Google ලා අඳුන්වලා දෙලා තියෙන්නේ අර original app එකට වඩා ගොඩක් performance අඩුවෙන් පාවිච්චි ගන්න ඒ වගේම data usage එක ගොඩක් අඩුවෙන් use කරන විදිහට තමයි මේ go app එක Google ලා introduce කරලා තියෙන්නේ. එතකොට මේ Google application වල go version එක ගත්තට පස්සේ ඒ go version වල තියෙනවා සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන basic requirements ඔක්කොම ටික. දැන් Google ලගේ Gmail app එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් email එකක් යවා ගන්න ඊට පස්සේ email tab බලන්න ඊට අමතරව කරන්න පුළුවන් basic දේවල් ටික ඔක්කොම ඒ app එකේ තියෙනවා. ඒත් එක්කම මේ navigation ගත්තට පස්සේ Google map එකේදී ඕගලන්ට go version එකේ live navigation වගේ දේවල් බලා ගන්න බෑ. එතකොට අන්නේ වගේ අඩුපාඩු තියෙනවා go version එක ගත්තට පස්සේ. ඊට පස්සේ YouTube go එකට වගේ උතින් ඕගලන්ට ඒකේදී බලා ගන්න පුළුවන් වීඩියෝ එකක් එක්කෝ low quality එකෙන් download කරලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. එතනට ගිහිල්ලා ඕගලන්ට YouTube channel එකක් subscribe කරන්න වගේ දෙයක් කරන්න බෑ. ඒක නිසා ඒ වගේ පොඩි පොඩි drawbacks ටිකක් තියෙනවා go apps පාවිච්චි කරද්දී. ඒ වුණාට මේ වගේ ෆෝන් එකක් යූස් කරන කෙනෙක්ට ඒ වගේ ඇඩ්වාන්ස් ෆීචර්ස් ඇත්තරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය බේසික් දේවල් ටික ඇත්තරම මේ go version එකේ තියෙනවා. ඒත් එක්කම Facebook වගේ ඇප්ලිකේෂන් එකක් ගත්තට පස්සේ ඒවැ light version එකක් තියෙනවා. ඒ වගේ සමහර ඇප්ලිකේෂන් වල light versions එනවා. එතකොට ඔයගොල්ලන්ට මේ light versions මේ වගේ ෆෝන් එකක issue එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒකේ ෆෝන් එකේ තියෙන RAM එක සාමාන්‍යයෙන් ගොඩක් අඩුවෙන් තමයි ගන්නේ අර ඒකේ normal version එකට වඩා. එතකොට මේ 1GB RAM එකක් use කළා ඔයගොල්ලන්ට කිසිම issue එකක් නැතුව ඒ application ටික run කරලා වැඩේ කරගන්න පුළුවන්. එතකොට මේ ෆෝන් එක ඇත්තටම recommend කරන්න පුළුවන් සාමාන්‍යයෙන් එක application එකක් විතරක් run කරගෙන call එකක් අරගෙන SMS එකක් දාලා ඒත් එක්ක WhatsApp ඕන යූස් කරලා ඔගේ සාමාන්‍යයෙන් පොඩි දේවල් ටිකක් යූස් කරන කෙනෙක්ට මේ ෆෝන් එක ඇත්තටම හොඳයි. මොකද රුපියල් 15000කට වඩා අඩුවෙන් කියන්නේ මම මේක ගත්තේ රුපියල් 14500කට වගේ. එතකොට ඕගලන්ට අන්න ඒ වගේ ගානකට මේ ෆෝන් එක මේ දවස්වල ගන්න පුළුවන්. ඒත් එක විශේෂයෙන් කියනවා මේක සාමාන්‍ය පුද්ගලෙක් එහෙම මේකේ Google ලගේ go version එක ඒ වගේම light version use කරාට ඒගොල්ලන්ට අවශ්‍ය නම් අනිත් version එක දාගන්න. දැන් YouTube app එකේ original app එක normal version එක දාගන්න ඒ version එක උනත් මේකේ දාගෙන වැඩ ගන්න පුළුවන්. ඒ වුණාට ඒකේ හැම වෙන performance සමහරලාට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට ෆෝන් එක slow වෙනා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ app එකක් මේ ෆෝන් එකේ run කරති. ඒත් එක app එකක් වගේ මේ ෆෝන් එකේ run කරනකොට එහෙමම issue එකක් වෙන්නේ නැහැ. මොකද 1GB RAM එකකින් සාමාන්‍යයෙන් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේ Samsung ලගේ J2 Core ෆෝන් එක ගැන හොඳ අයිඩියාවක් එන්න ඇති කියලා. ඔයගලන්ට මේ වගේ තව gadget reviews අරගෙන එන්න අපි ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔගලෝ මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් කියන්න. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. මම අදට ගිහලා එන්න. TT වලින් මම තරුණ.